ල මන් හස ්‍රසම සැවන්න ප ඇැෙහිල්ලගන එකන ගරනම සතිකීපයක් තුළ ම විශ්වාස කරනා අපි ඇදහිල්ලෙන් වර්ධන වෙන වයි කියලාපි ඇදහිල්ලෙන් වර්ධනයන්න වර් වර්ධනය වෙන්න අප ජීවිතයට කළොකු අරක්ෂාව. කවදාවත් අපි දෙවියන් වහන්සක දෙවලුින් ඇත්වවෙන්න කොහෙත්ම. කියතුන භක්තිකන් දෙවියන් හසක දෙවල්ු ඇත්වන්නේ ඇත්වෙන්ට හේතුවතිවෙන්නේ ඇදෙහිල්ලේ වාක්‍යයායගේ ජීවිතුල ැතිනිසා. දෙල්ි වචන ඇසුලු කරතිබි නිසා. ඇැබි ඇදෙල්ලෙන් තවත් අපි ස්තීරවමු උන්වහන්ස තුළ ජීවත් වෙන්න. අප ඇදෙහිල්ලෙන් ස්තීරව උන්වහන්සක දේවල් අප අත්හදා බලමු අපි කිය ඔු සැවීමම ස්වාමිනි මඳන්නවා. මගේ ජීවිතයට අත්්‍ය වශ්‍ය කාරණ මන්දාන්න දෙව වහසේ ඇ හිල් තුල ම ජීවත්තවා දව වහස ඇදෙල්ල ස්තීරව ටියෝ අනිවාර්යම මට උ වහන්සක පුරොන්දු රුම කරගන ජීවත්වෙන්නට පුළව. ො රෝම පලමනි ෙලොනි පොතේ තුවැනි පරිච්චේදට ගී සසිත්ත බල පදේ පලම තෙසලන පොත තුන්වැනි පරිච්චේ දේ අපි හැමම තේරම් ගට ඕන දෙවියන් වහන්සේ වචනෙන් අපි ජීවත්වවෙන්නේ මුෂ්‍යන්ගේ සිතුවිලි අදහස්ලින් නොවේ අපේ තාාවරණය හට නොවේ වාතාාවරන වලට ඉර දෙෙන්න එපා ඔබේ ජීවිතේ පාලනය කරන්න. ඔබේ හැගේම්මොල්ට ඉර දෙ එපා ඔබගේ ජීවිතේ පාලනය කර නත් ඔබගේ ඇදල්ලට ඉඩ දෙන්න ඔබට ඉදිරියට යන්න දෙන්න. බ ඇදහිල්ල ඉඩ දෙන්න නැත ඔබේ ඇදෙල්ල ක්‍රියාත්මක වන්නට ඔබ ඉඩ සලස් වන්න බෝ ලොත් අපි අපේ හැඟීම් ඒට අපි මුල් තැන දෙලෝ නැ අප හැඟීම් අපට ඒවා වැදගත් වී තිබෙන්නේ න දෙවියන් වහන්සේ කියෑන බේ හැඟීම ොට වඩා ඔබ තේරුම් ගටවන ඔබගේ ඇදහිල්ල වැදගත් ඇදහිල රක්ෂා කරන හැම එටමට ඔබගේ ඇදහිල රක්ෂාරන පවුල් අන්තීමට පැවස වේ ඇදෙල්ලම රක්ෂකරගතයි කියලා තුන්වැනි පරිචිද පලනටෙ සරු පොත තුව පරිච හ අට සහෝදරනි අපේ සියලු අමාරුවලදීත් පීඩාවලදීත් නොඹලාගේ ඇදහිල්ල නිසා නොඹලා සම්බන්ධව සැනසීම ලැබිමුව. මක්නිසාද නොඹලා ස්වාමින් වහන්සයත් තුළ ස්තිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව. ස්වාමින්න් වහන්සේ තුළ අප තීරව සිටියොත් අනිවාරෙන්ම අපි ජීවත්වමුුව. ීවනේ ෙ න්හසේ තුළ තීරව ජීව්‍යයනයකෙන්. අස්තීරව අප සිටියොත් අනිවාර්යෙන්ම මරණයප අදදාාකින්ට යන්නේ. අස්තීරවසිටින මනුෂ්‍යයන්ට පොරොන්දු හිම කරගන්නට බෑහ. න ස්තීරවසිටින මනුෂ්‍යන්ට අනිවාරයම දෙවියන්හන්ේ පොරන්දු උරුම කරගන ජීවත්තයෙන්ට පුළුවවාලු. දෙවියන් වහන්සේ පොරොන්දු උන්වහන්සේට දී තිබෙන්නේ අපට ප්‍රෝජනවත් ජීවිතය ගත කරටයි. කලා කිරට පත්්‍යන කාලයක්න මේක. දුකට පත් වෙන්න කාලයවල් නෙව මෙදන. අපට අවශ්‍යක බහ වෙොට අපි යක්ක්ෂයන් නොයකුත් දවල් අපේ ජීවිතද ගෙනෙන්නේ අපව නොමග යවන්න. අපට ජීවනය නොල්ලබා අපි ජීවත්වී ඇත්තම් මලානික භාාවේ ජීවත්තවයට තම යක්ක්ෂය නිතරම තැත් කරන්නේ. ඒවාගේ තම් යක්ෂ නිතර මාංශය සමග ක්‍රියාකරන්නේ මාංශයට විරුද්ධව පහර ගහන්න අපට විරුද්ධව දේවල් කර නමුත් අපි ජීවත්වයමු අපි සැබවින්ම ජීවත්වයමු අනිවාර්යම අප අපටතිබෙන ජීවනය උන්වහන්ස තුළ අපි ස්තීරව සිටිියොත්. සැල එපා, සැලෙන්ටපට අවස්ථාවන් කීපයක් ලැබේ. සැලන් එපා කොහෙත්ම එට එර පැදදි පැදදි ජීවත්වයෙන්ෙ ප අප පැඇදහිල්ලි ප්‍රකාශන ්‍රදධදිී අල්ලාාගම. චංචල නොවී පැද්දි පැදදි නොවේ නමුත් අපි එක ප්‍රකාශයකින්. ජීවිතය අපි ගත කරම කාර ප සිි අපි කියීමම ස්වාමමේ ජීවනය. ඔට අතාරන්න බෑහ මුද වැදදිිකිල පාට කියන ම ජිම නොත්ව කියර. අනි වාර ජි නවත්වත්තු නි වාරෙන්ම එම ස්ථානම ැදිිට යන්නේ වගේ මාස්්‍යයන්ත්‍රය ලපවාම එජිම නැවත්ව වන ඒ තැන්වොලට ගිහිල්ල පාටම කඩයි වැටනා පාතපය. කිතනු භක්තිකයන් කාලයක්ගේයෙන් පස්සේ ගොල්ලෝ එක පාටම නිිකාන්ර කාලගුණය වෙනස්සනෝ වගේ. හලග වෙනස් වන වගේ ඇත් වෙනස් වන්නන පටන්ගන්න. වෙනස් වන්න පටන්ගත් තහම අපේ ජවිතයටටත් අපි දකිනවා නොහැදිලි කාරකම ඇතුළ වී පරාජිත ස්වභාාවයක් ඇතුලන අපේ ජීවිතයට බයංකාර සවභා ඇත භයංකාර සිතුලි අදහස් එන්න පටන්ගන්න අපේ ජීවිතයට. අපිකාවත් තුර භක්ති හයට කාලගුණ හට වෙනස් ව අපි ඒුස් වහන්සේ හ සමානව ඒයත් අදත් සදහටම එකා කාරව සිින්න ටඕනෑ. ඒත් අදා සදාට උන්වහන්ස ආකාරව සිටින්නේ උන්හසේ අපුත් බලා සිටින්නේ ඔබත් ස්තීරව සිටින්න. හසසිටන ආකාරය ඔබස් සිටින්න. උන්වහන්සදාකාරය ම ශුද්ධවසිටින ආකාරෙන්ම ඔබත් ශුද්ධව සිටින්න. ති ඒෙසුස් වහන්සේ ජීවිතය බලපුම අපි උන්වහන්සේ කාලෙන් කාල වෙනස්වුනේ නැහැ. උන්වහන්සේ ගෝලෙන්න් වෙනස් වන උන්වහසේ ගෝලයක් නිතරම ඇැව ඇයි බියන්ජීවත්වෙන්නේ කෝ ඔබගේ ඇදහිල්ල. ඇයි මේ මද ඇදහිල්ල. ඒට හේතුව ඇද හිල්ල තමයි මූලිකේ නැත්ත ඔබේ ඇජිම නැත් ඔේ වාහන නැත්ත ඔබගේ ජීවිතය වැදගත්ම කොටස තමයි ඇදහිල්ල. ඇදහිල් මරකොට ක්නවේ ද ිකට ඉහිල්ල බැබල් පතිික ොයාග න නොව න මට යිල් පතිිකත් ද අවශ්‍යය ඉල්ලද ොග නකන ඔබගේ වාහනේ දුවන්න නැත ඔබගේ ජීවන වහනේ දුවන්නේ ඔබගේ ඇදහිල්ලෙන්. ධර්මිෂ්‍ය ජීවත්වන්න ඇැහිල් ධර්මිශ්‍ය ජීවත්වෙන් නොහැදිලි කාරම සහබිය. ඇතුළත් කරමින් නොවයි ධර්මිෂ්ා ජීවත් වෙන්න ඇදෙහිල්ල අපේ ඇදෙහිල්ල ජීවත්ව අප අපේ මිය ආත්මික එංජිම ක්‍රියාත්මකවෙන්නට උන්නන් අපි ඇත්තටම ඇදෙහිල්ලේ ගමන අපි ගමන් කරනට ඕන්න. අනි වාරම අපි මේ ඇදහිල්ලට අවශ්‍ය අදාළ කරන දේවල් අපේ කුතු කරමින් ඇදහිල්ල අපි රක්ෂා කරගමු. ඇදෙහිල් රක්ෂා කරගන්නවඇ එක කියල කියැන වචනය රක්ෂා කරගන්නේකායි. ඒ ක්කගන්න කියල කියෙන්නේ වචන රක්ෂා කරගන්නක ඒ හතු ඇදඉල් පැමිණ ේවා වචන ඇසීමේ ති ේවශනය රක්ෂාකරත් ඉබේම ඔබට ඇදඉල්ල තිබෙනවා. ඔ වාාජනය වතුරට ඔබ ගොහොමාරි අස්කර නැතුව හෝ නැත්තම් කොහර ලීක එකක් එමතින නැත්තම් ගක්ර සිදරක් මතන ගොදාන හිල න මෙම මේමන්තම යන්නේ තුර නක ක්දක රක්ෂාකරබයි එක සම්පූුණ වසාදාන. ඒව තමයි ඔට පුළුවන්. ඕනම දෙයක් ඔ භරක්ෂක වතුරෝ භාරක්ෂාකරගත්ත නම් අනිවාරයම ඔබ ඉිතුරු වන්නට ඇන වතුරයි. වචනය බාරක්ෂකගත්ොත් ඔබ ඉිරුවෙන්නට ඇන්නේ ඇදහිල්ලයි. වචනය ඔබ ආරක්ෂාක ගත්තොත් ඔබ ඉතතුර වෙන්න ඇදහිල්ල ම නැස මරමනුෂ්‍යගේ මොකේෙන් ඇදහිල්ලේ වචන සොයාගන්නට බෑ. ඇයි ඇයට අමතක වීතිබෙන්නේ. ඇයි නොහෙදිලි කාරකමේ වචන වැදගත් වී තිබෙන. හතුවක් නිසාද යම් විදිය කිය අයගේ ඒ කාලයේ හැටියට යම් විදයින් සතුරාට ඉඩ දීර තිබෙරයගුල්ලෝ වචනය සරකන් කරන්න යගේ ජීවිතවලින්.ගවරකෙන නැවත්තව වේ බාජනින් වතුටක අරගන කියාන මොක ිතුරුවන්නේ හිස් ානයක් කිතිතුරවෙන්නේ. තබට ති බෙන්නේ ඒ භාජනය අරක්ෂා කරන්න. ඔබගේ ආත්මික භාජනය අරක්ෂා කරන්න වතුර සම්පූර්ණයම පුරවා ඔබ කියන හොම දෙව වචනයෙන් පිරිසිටින පුද්ගලය. ැමදේට වඩා මට දේවචයට හේතුව දේ වචන තුළ ජීවත්වන මනුෂ්‍ය කවදාවත් කිසිල කලකිවීමට පත් වෙන්නේ. කිසි කලක. අපට බොහෝ දේවල් එන්නට පුළුවන් බෝ හැඟීම් මේ දේවල් අපට අප ජීත පැමිණෙන්ට පුළුවන් අද හොඳ දවසක් කද අපි හොඳ නමස්කාරයක් කලා අද අපි හොඳ රැස්සීමකට ගියා අප හැම දෙපර නමුත් අන්තිම ිතුරුවෙන්න්න මොහක්ද බේජීවිත. අන්තිමට රක්ෂා කරගණටුවන මොකක්ද ඇදහිල්ල. හැම දෙයක් අපට අපගේ ජීවිතතිබට පුළුවන්. එහැම දෙයක් රොපකාරවෙනට පුළුවන් නමුත් අපි ඉතුරු කරගටෝන ඇදහිල්ල. දැ ඒ සතුර උත්සා කරන්නේ අප අපගේ ඇදහිල්ලෙන් අප ආකට ගැෙනයන්නටයි. ඇදෙල්ලෙන් අපෝ දුරුවල කරනටයි. ඒද සිද්ධ වුණනොත් අපි එතකොට ප්‍රඥාවන්තව ක්‍රියා කරන්නේ. යා වන්තව අපි ජීවත් වෙන්නේ. අපි දෙදිවියන් වහන්සේ එහලම් පැමිණ ප්‍ර්ාාව වන්නනවේ ජීවත් වෙන්නේ අපි තැන් ජීවත්වෙන්නේ යම් කසි දැනුමක් අනුව. යම් අපට තිබෙන බාහිර අපේ නුවන නැත අපට තිබෙන සිටවිලිය අනුව. නමු දෙවියන් වහන්සේ ෑන ඔබගේ නොවන තුර පිටවන්න එපැයික ඔබ නමුත් උන්වහන්සේ කරේ විශ්වාසය තබන්න. අප නතර අප එලවෙන්න කැමති යම්කිසි පුරද්ධකට. මේේදර පුරදදු තිබ ති මගේ ඒ පුරුත්්‍රර නවත හැිය නොයි කියර. න දෙවියන් වහන්ස කරන්න ැනැ ඔබ ඇදෙහිල්ල තීර සිචින්න්න. ඇැද හිල්ලලා ඇතර නිතරම උනුසුම් තත්වෙන් තිබෙන්නේ. වාහනක එංජිම සීතල තත්තක පත්වනොත් අනි වාර්රෙන්ම දුවන්න හැවාන. තිිකවෙේලාවත් දලට පස්සේ නවතී. නවාහනේ උනුසුම් තත්යෙන් තිබනවා ඒ නියම උනුසුම් තත්වය. ඒ අවශ්‍ය කරන ඒ උුසුම් නං අනිවාරෙන්ම ඒවාහනේ කවදවත් නවතින්න. ඒ වගේම තමයි ඔබ තරුම් ගත්තලං මේ ඇැහිල්ේ ගමනට කොයිතරන්දුර ොබ වචනය එකතු කරත්. කවදවත්ඒක වැඩි උුණුසුමක් වවෙන්න හැේ ජීවි. දේව වචන තුර පවතින නඔබ බට වෙනත් අදහස් සැතුව ක්‍රාකරට ගත්හමෙනන් වෙනත් විදිර අප හැරෙන්ට පුළුව. නමු සැබැ ඇදෙල්ලේ වාක්‍ය තුළ ජීවත්ව සිතිියොත්. නියම උෂ්ණත්ත අප ජීවිතය තිබෙනවා. අවශ්‍ය කරන උෂ්නත්ය අප ජීවිතය තිබෙනවා මේ ආත්මික ගමන ගමන් කරන්න. අනිවායෙන් කිසිම අඩුවක් නැතුව. දැ රාජලින් මෙන් අප දකින බැබල සඳහකර තිබෙන ස්වාමින්න්හස කිරී ලාසිචනාය. රාජාලීින් මෙ එය පිරාසර කරනයි කියලා. එය දිව්වත් වෙහිසට පත් වෙන්න. ඇවිදුනත් ඇවිඳ පුදගලම් පවා කවදවත් ලාන්ත වෙන්න. ඇයි එ අයට එ නිය මෝෂ්නාත්්‍යය තිබෙන අයගේ ජීවිතේ නියම ආත්මික තත්තෙන් අය සිටින්නේ. දෙවියන් වහන්සේ තුල පවතින්නේ මනුෂ්‍ය හට මහටයි වැනි වැනි දින පතා වෙනස් වෙන්න හ. එක සමාන සිටන්නේ ස්වාමිය බහන්සේ ලිය වෙල්ල අනු ොම ටිින් මගේ ජීවිතය භාජනයක් ස්වාමිණි. උබහන්සේ භාජනය පාවිච්චි කරන්න. ඔබහන්සගේ ඔබහන්සගේ නිවස ඉතාම උතුන් වටිනාා භාජනයක් මෙ මම සිටින්නේ. නොටනා කෙනෙක් මෙ නොවේ සිටින්නේ ම වටිනා භාජනයක්. ඔබගේ ජීවිතේ වටිනාකම දැනගන්න පළමුකොට. මම වටිනා මනුශ්‍යයෙක්. මම පොළො ජීවත්තන එක වටිනා කාරණාවක්. පොලො ලුණු මනිසා තමයි මේ ලුුණු රහතිබින්න මනුෂංග ජීවිතලට. මම ලෝකයේ ආලෝකය කොයිතරදගත් මනුශ්‍යද ආලෝක නතික ගත්තනම හත් වවෙන්න නන්නේන. ලෝක ආලෝකය අපයි ලෝක මේ විදුලි බලයනේ ආලෝකය. ලෝකේ ආලෝකය කිතනු භක්තිකයන්. අවදි වී එයාය තැන්තැන්වොල්ට යන විට එයායගේ ආලෝකය බැබලෙන්න්න පටන්ගන්න. කිතනු භක්තිකන්. අපට සහරට නොපෙරන්න දේවල් තිබෙනට පුළුවන් න දෙවියන් වහන්සේ ඉහල මට්ටමේනුන් වහන්සේල් දකිනට පුළුවන් එඉන් සමන් වහන්සේ මනුෂ්‍යන්ට මඟපෙන්වන්නේ. ශුදාාතන් වහන්ේ මනුෂ්‍යයට මඟ පෙන් නැ. බද මේස්ථාන මෙන්න මේ ස්ථානට යන්න ඔබ මෙතන්ට ආලෝකය අවශ්‍යයි. කිතින ක්තික නැ වහන්ස ට න්න ටෝන කියලා ම දෙවියන් වහස න ට අතන් යන ො න් හන්සට මග පෙන්වන්නේ යම් යම් තැන්වලට දෙවියන් වහන්සේගේ ආලෝක ගැන යන්න උන්වහන්ස පින ොයිස්ථාන ද ආලෝක අවශ උන්හස ම ලෝකම ආලෝක මත්වීතිින ටෝනේ කියලා. නම අප දකින්න සමහරක් අවස්ථාවන ල ප දකින කිිතුනු භක්තික කියයන්ගේ ජීත්‍ර තිබෙන අකරු හමහ නැත්තන් යාගේ ජීතර තිබෙන දුරුල කන්නිසා නැතයි යයි. දෙවියන් වහන්සේ මඟ පෙන්නිම සුලුප කර නිසා සමරක්ිට අපි දකින දෙවියන් වහන්සේ කමැත්ත ඉ්ට න්නේ. නමුත් දෙවියන් වහන්සේ තැන්තැකට ආලෝක ගෙනයන්නේ උන් වහන්සේගේ අනිත් අයටත් මේ ආෝකයෙන් ඒ අන්දකාරය එ අය ගැලවෙන් තෝන අන්දකාරෙන් ගැලවෙන කකෝ මනුෂ්‍යයෙක් දෙවන් වහසේ විශ්වමත් ආලෝකයට පැමණ් කෝමද ඔබ ආලෝකයේ ජීවත්‍ර නිසා ඔබ ඒ අයසම ගැවස නිසා එයා ඒ ආලෝකයට පැමිණින්ට අයන්නේ. ඒ ඇහිල්ලේ ගමනය නොබ ගමන් කර නිසා ඔබ දෙවියන් වහන්සකිමි අශිරදලත් ගමනය ඔබ ගමන් කර නිසා අනිවාරය ගේ ජීවිතය ආලෝකමත්වී තිබරෙන නිසා මනුෂ්‍යගේය ලෝකයටයි එන්නට යන්නේ. එක දෙවලිය විල සඳහන්කරතිබිනා ඉතා පැදිලිව. ඉතින් කොෝසි පොතය ප්‍රසාහන් තිබෙන පළවෙණ පරිච්චයද දහතුවනිි පද අන්දකාරය වහන්සේ අපව දෙවියන් වහන්සේ පුත්‍ර පුත්‍රව ව යෙු කිස්ටස් වහන්සගේ රාජ්‍යටන් වහසේ පවුණනු වතිබයගකිලාබ. උන්වහසපගෙනෑ වෙත්ති බ ඒවාගේමන් වහන්සේ අන්දකාරයෙන් පලනි පේත්‍රු පොතේ දෙමනි පරරිච්චය නම්වැනි පදේ උන් වහන්සේ සඳහන් කරති වෙෙන්නේ උන්සේ න් වහන්සපව අදකාරයන් වහන්සේ විේශ්ම පත් ආලෝකට ගෙනෑ විත්ති බෙනවායි කියලා.ඒවාගේම යෙසය පොතරි හරවාපි කියවමු හැටවෙනි පදේ යෙසාය හැටවැනි පරිච්චය සඳහන් වෙති වෙන්නේ මේ ආලෝකය සොයා මනුෂ්‍යන් එනවයි කියලා. තුවෙනි ඒට පරාි කියියවම පලමිනි පද සිටතුින් පද දක්වාති කියවම. නැගිට බැබලියන්න මක්නිසාද නොබේ ආලෝකයේ පැමිණුනේය ස්වාමින්න්මාන්සගේ තේජසද නුඹකිරේ උදාවිය. නැගිට බැබලන්න ඇතට බැවලන්න ැහ බැදෙල්ලෙන් ගමන් කර නැත්ත. ඔටෝ චෙලිය ගන්න බෑ අපට බැහන්ේ විදිලු බල එල්ලිය දෙ ලෝකයට ඔබ ඇදඉල්ලෙන් ස්තීරප සිටින ටෝන මේ ආලෝක ඔබ තුළ බැබලන්න නැත්ත ඔබගේ ජීවිතයෙන්. එියා කරඇල ස්තරව සිට නුෂයක කල කිනට පත්වෙල සිටන මනුෂ්‍යයන්ගිලි කොහොමද බගේ ආලෝකයේය දෙන්න තවත් කැෙකොට. මෙන්න මං ඔබග වෙතට ආවේ ආලෝකය ගැනෑවිත්. ඔබේ ජීවිත එමනු ෂැහල්ලැකය ඔබට අවශ්‍ය මේ ආලෝකය. පලමුකොට ඔබේ ජීවිතයේ බලපුවාම ඔබගේ දුක බලපුවාම ඔබගේ කනස්සල බාවම දැප ඔබගේ සැක සයිත සිතුවිලි බලපුවාම. උබ ජවිත බලපව මත් ඔබගැන අනුකම්පාවක් ඇතිවෙනවා. මොහද මේ ඔප පතරනව ආලෝක ගැන ට ඔප කරදිටයන ආලෝකය නැහැ ලම ොටි ආලෝක ැබලෙන්ටන්න ආෝක තිබෙන දෙවියන්හසක වචනය තුළයි. උන්වහන්සේ වචනයට ආලෝකෙ තිබෙන ගීතාවල එකසිය දහනවවෙනි පරිච්චේදසි පස්සේද උන්වහසේ පස ඳහන් කරන්න අපට උන්වහන්සේ වචනය ආලෝකයයි කියලා. ඒ වචනය අපට ආලෝකයක් විතිබෙන්න්නේ ඇතිදේ වචන තන අපට අල්ලෝක ගෙන දෙන්නේ අංගුරුෝල්ලින් තමයි අරගින්න තවත් ඩ දල්වන්නේ යතගේ ගින්න කවදාවත් වැඩිවෙෙන් හැ ඒ අඟුරු නැත්ත දැවට දැන්වන අනේ මට පොඩ්නික මොකද වගේ නැගීට බැබලෙන්න්න වචනය ප්‍රකාශ කරන්න ඒ ඒ අගුරටි කඩුුවෙන්න්න පට ගත් දාන අගුත වැඩිපුර වාමි තුතිවේවා ස්වාමනිය බහන්සගේ ජීවන වචනය හන්සේ ජීන වචන අංගරමෙන් මගේ ජීවිතය තිබෙෙන මංගේ තවත් දන්නටන් ගන්න. පාසක පාට්‍රම ගින්න නැත්තගේ ජීවනය ඇත්තන්ගේ ආලෝකෙ තව එඩෙන් වැඩිවෙන්න පටන්ගන්න. දෙවියන් වහන්සේ වචන තුළ තමයි ඒ තිබෙන්නේ ති අපි අගුරු නැහැ කියලා න්නේ ට ැති අගු නහි ැංගලට ගහන් අගුර කවදවත ලැබෙන්නේ අගුරු තිීන ස්ථානක බ යන්න ඕන. ග ාල මයි ප තිබෙන්නේ යන්න සවැග නන්ට ොන් හසික වචනය හසසිකවාක් තිබෙන ස්ානයයි උබාහසික වචනය ඉති ඔබ වචනය පුරුව ගත්තන්නන් ගෙන ඔ ඔබට යන්නට පුළුවන් ඕනම තැනක. අන්ඳුරස්ථාන වලට ඇනට පුළුවන් නමුත් ඔබේ ආලෝකය ඔබ ඉබේම බැබලෙන පටන්ගන්න ඔබ කවදවත නවතින්නේ ඔබ කිය මට ොතරගුර න මගේ අදෝත දේ වචනය පිරී තිබන්නේ. ඔම හනට නන්න ලුව නු ලවකට ඉන්නට පුළුවන් ශක්තිමත්නවට ඉන්නට පුළුවන්දේ වචනයෙම තහස වචනරම ජීවත්තය නිෙසා නිස සු වහන්සේ පැවසේ මනුෂයන් ජීවත්යෙන් රටිියෝලින් පමක් ොවයි. ඔබොද හාරවේල් ගන්නනිසා නොයබස්ුවෙන් ජීවත්වෙෙන්නේ. ඔබුන්ද බෑයාෑය කරන සසානය බොහන්දර ජීවත්වෙෙන්නේ ඔබ දේ වචනය බගේ මොකේ තාගන සිටට තම බහොඳද ජීත්තන සව ජීවත්යෙ. වන්සේ වචනයයි උන් වහන්සේ යැව්වේ උන් වහන්ස සෙනකන්හසේ මොරගසු වෙෙලාවේ දීඋන් වහන්සේගේ වචනයඋන් වහන්සේ යැව්ේඋ වහන්ස විශේෂ ආහාර වෙලාවක් ස ධන කර නහ ඔබ හාරවවෙල් හරියට ගන්න හැ එන්න සමන් ඔබට ම විශේෂ හාර වෙල්කී පයක්කපට වනොයි කියලා නැති නම් මේ සයි කර නැතම්ම වයායම කරන මංගට විශේෂ මැසිංී පයක්ක්ති වනොයි කියලා න්ස හිතාවල එකසි හත්වවෙනි පරිච්චද විශවනිි පද යා හර සඳහන් කල නෑ. මෙන්න ස්වර්ගෙන් උන් වහන්සේ ව්‍යයා කරන්න සය ලබාගන්න මං ඔබට යවනයි කියල මැශන් කීපය කෝ නැත්ත මංගඔට මෙන්න ආහාර පියලෙල කරනොයි කියලා. නැ උුන් වහන්සගේ වචනය උන් වහන්සේ ඇවා. උන් වහන්සේගේ වචනය වා උන් වහන්සේ සෙනගස්ව කරා. වචනය යවා. ඇම ෑ කරන න හොඳ ආරවල් ගන්න එක ප්‍ර්නයක් නොවයි. කිසිම ප්‍රශ්නයක් නොවෙයි නමුත් ඒ මත අපගේ විශ්වාසය තබන්න බෑ. ඒ මතන මොහු ආරවේ ගන සතම දසුවෙන් ඉන්න මටනක හොඳර දැනවට ොඳ ක්ති්‍ය දනවා හිය දනවා දැයි. ඒ හැඟීම් කොම් බැලුවත් හැගීම් නමුත් අපි ජවත්ව වන දෙවියන් වහන්සේ වචනයෙන්. මනුෂ්‍ය ජීවතෙන් රොටියෝලින් පමක් නොවවෙයි. නුෂ්‍ය ජීත්වෙ දෙදවියන් වහන්සගේ වචනය. දෙවියන් වහන්සේ වචන මනුෂ්‍ය තෝර කටන උත්සස්මදේ වැදගත්මදේ අවශ්‍යම කරනදේ මේදේ වචනය. යෙසුස් වහන්සේ පැවසුවේ ඕනෑ කරන්න එක දෙයක් උන්වහන්සේ පැවසේ මර්තාට මාර්තා ගොඩක් නෑයම් කරන්න පටන්ගත් ගොඩක් දේවල් කරන පටන්ගත් හොඳ හාරය සුදරම් කරන පටන් ගත්ත වගේ මංහිතර විදිට යහට හට ඇදුවගන ෑයම් කර. කරන්න පටන් ගත්ත නමුත්ත මාර්තාට වඋන්හන්ේ හැලැකිව ැහනේ ඒ වන්නවේ ඕමනා කරනදේ ඕනෑ කරන එකද ඇත්තමයි මරියා තෝරාගන තිබෙන්නේ ඕනෑ කරනදේ. ඇය තෝරාගන තිබෙන ඕනෑ කරනදේ ඒකයි දෙවියන් වහන්සක වචනේ ඒක ඇගෙන් කවදාවත් පැහරගන්න නැහැ. ඒ වචනේ ඇය තෝරාගත්තේ ය අවශ්‍යම කරන දේ. ඉන්ස දමයි ඇයට පුළුවන්ක මත් තිබුණේ ලාසරස් මරණයට පත්වන වෙලාවේදී. ඒයට පුළුවන්කමත් තිබුණේ ඇයගේ ඇයගේ ප්‍රතිචාරය යසුස් වහන්සේ ආපුවාම නැතැ ඇය ක්‍රියාත්මක කළේ කොයයාකාරදි කළ බලපුවා මරයාසහ මර්තා දෙවිදිියකට ක්‍රියා කළේ. සම්පූර්ණයෙන් මාර්තා දැනගත්තාම යසුස් වහන් ඇවිත්ති ොයි කියලා උන් යසුස් වහන්ස ඇවිල්ල අඇති හෙමීන් ගිල්ල මං හම්ම වෙල කියන්න අපේ නංගෙදට එෙන් එපා ඕපි ඔතුනිම්ම ඔබෝ අරින්නං කියලා ආපාාව. පට අශ්‍යාවවෙන්න දැන් ෙසු වහන්සට වනට හිතුව ඇතුල ර අංගුරු තිබුණන නැහ වචන නැෑ ඇතුළ. ජීවනයක් නෑ ඇතුළ. ඇදහිල්ල තිබන නෑ. මරය දැනගත්තාම යසුස් වහන් සැවිසිට නොයි කියලා. ඒ නිවස හිටපු හැම්ම කෙනාම ඇදැගිය යමු හස්කම බලන්නාපී. හැමෝම නැගිට ගිය. හිතාගන්න ඒගොලො ගේ ඇත හිටතු අනේ රය ගොඩ දුකින් නස්සල් ව දැන් ඇන්න ල්ලා ප ග ල සසුගේ කාට කිල්ලාහ ඩ එකගේ ො මරයාගේ ජීවිතදමි ඒු හන්ස අනන්ගනං වැඩේ සිද්ධ වෙලා හමාරයි. එන්න පොක්කෝම කියල වලමු ප්‍රදර්ශනය Yesසුස් වහන්ස කහොද මේ මගේ සහෝදරයා මලවන්ගේ නැගිට්ට වන්නේ. වචනය තින මනුෂ්‍යයකගේ මනුෂ්‍ය සම්පූර්ණ වෙනස්. වචනය ජීවත්වන මනුෂ්‍යගේ මනුෂ්‍යයන් දුකින් කනගාටුවෙන්. මළගේයක් හෝ මගුණුගයක් වුණත් එක විට එකනා ජීවත් වෙෙන්නේ ඒ නට මොකර ප්‍රශන න වචනත අංගු තින මනුෂ්‍යාතුර නිතර නනිතර වචන ප්‍රකාශ කරමින් ජීවත්තවෙන්නේ වචනයෙන් ජීවත්තවෙන්නේ. ඒ මනුෂ්‍යර ප්‍රශ්නයක් නැහැ කොය හිටියත්තර. අපි නැවත මේ පදට එම මයක හරවන්න යෝහාන් එකලොස්සනි පරිච්චිදට හරවන්න. යෝහන් එකකොස්නි පරිච්චේදයට හරවා. ඇ කියව හතලි පස්නිපදේ. එබැවින් මරයා වෙතට ආවා වූ යුදවරුන්ගින් බොහෝ දෙනෙක් යසුස් වහන්සේ කළදය දැක උන්වන්සේ කකිරේ අදගත්තවය. ආර්තා අමතර ගිය නැහැ මර්යාගේ නාමය තන තිබෙන්නේ. හරද එතන සදාහන් ව තිබෙන බොහෝ යුදවරුන් පැමිණනේ මර අස් සමග එයාය මේ කාරණාව දැක එයාය විශ්වාස කරන්න පටන්ගත්තා. මාර්තාග ජීවිතයා. ජීවනි අතබු නැ. ඇයිනිතරමසුස් වහස නිවසට ආ පවාම කොහොමල් එකක්න අවැදගන කුස්සිර දැගිල්ල කොහොමර ත්සා කරමක්කර ආරවය සුදනාම් කරන්න බොහෝ ව්‍යයම් දේවල් කරමින් සිටිය නමුත් මරියා ඒ ගැන කල්පනර හඋන්වහන්සේ ප්‍රශනය නහ අපි ස දානකරත් නතත් ප්‍රශ්න වන්හස පුලුවන් අර පන්දාහකට කන්න දුන්නවාගේ මෙමකක් මේ උන් වහස පුල මේ නිවසින්නයට කන්න දෙන්න. ඒක පසබලම කනයක පබොන පස්ස බලමු අපි වැදගත්මද අපි කරම ඉස්සල්ලා. න්මහන්ස පින සිටින් ප්‍රසිද්ධ වැදගත්ම ස්වමන් වහන්සේෙන් පි සිටන දේශකයා කීරනදට අපි ඇහු කන්දෙම ඉසල්ලාම වැදගත්මදේ ඕනෑ කරන එක දෙයක් තමයි. බොහමනුෂය ඕනෑ කර එක දයනන්නේ බොහොමුෂ ඕනෑ කරන බොහෝදේවල් තිබෙනවා. ඕනෑ කරන එක දෙයක් මේ දේ ප්‍රතිබ්බොත් එ අනිත් හැමත් දෙයක් මොට තිබෙනව එක විශ්වාස කරන්න. හැම දෙයක්ම විශ්වාස කරන්න ඔ. මද ජත පලමකට හස රජ වන්හසේ රජ්‍ය ප්‍රතිපත්තිය ිලනගත්න ධර්මෂ්කම ක කියල ැෙ ධර්මි්ට කම වචනය ග ගත් න්හන්සේ වචනය ස්වම ට යොත් නනි වාර්ය මවන්හන්සේ කියන්නේ සියල් ඔ පසු පස්සිගී කියලා. මෙ සියල්ලේ පසු පස්සිී. ඉති දකින්නේ මරයා ස්මරිට පුළුවන් මත්තිවන වචනය තිබුණ නිසා ඇයට තිබුණු නිකර ඇයට තිබනට ජොලිතකම. නික සාමන ජුිතකමක් නොවේ නැත්තාවම් වචනයත් ඇතුව ඇයට තිබුණන ජොලිතකම. ඒ සමගයි අප දකින්නේ සු වන් සු වහන්සේත දුවගන ආවේ. සෙනගත් සමගයි ආවේ ඇය. තනියෙන් ආේ නැහැ මර්තාගේ තනියෙන්. මරි ආපුම සනගත් සමගයි ආවේ. අපි යෙසායි හැටවැනි පරිච්චිට හරවා යෙස හැටමනි පරිච්චි දෙවැනි පද අපි කියවමු. එසේය පොළව අන්දකාරෙන්ද ජනය තද අන්දකාරයෙන්ද වසනු ලබන්නෝය. නොමුත් නුබකිරහි ස්වාමින් වහන්සේ උදාවනස්සේක. උන්වහන්සේගේ තේජසිද නුබකිරේ පෙනෙන්නේය. ජාතිීන් නුබේ ආලෝකේයටද රජවරුන් නුබේ උදාවීමේ දීත්තීයටද එනවා ඇ. ජාතීන්ද රජවරෝන්ද ඔබේ ආලෝකට විශ්වාසකරන් කාලය පැමිණ තිබෙෙන දැන්ටමත්. උන්වහන්සේ සභාවට කියන්නේ අවදි වන්න. වචනයෙන් පිරරි සිටින්න. ශුදාාතන් වහන්සගේ බලයෙන් ඔබ ක්‍රියාකරමෙන් සිටින්න. මනුසියන් සවයමින් එන්නේ. ඒය ස්වමින් එන්න ආලෝකෙ තිබෙන කොයි ස්ථානේද. ආලෝක සොයාගනයි එන්නේ. ආලෝක ස්වගන්න ආලෝක සොයාගන යෑන්නේ ගුල කළ දන්න වංචා ක්‍රස්ති්‍යානිකටි කවදයි කියලා සැබෑ ක්‍රස්ට්‍යානිකරතේ කවදයි කෙළයා දන්නවා. කාලය පැමිණේ ඉතා ෙහිසිගල ඒුකයි. මේ නක්්‍යි දන්න කහුදයි කියලාල අපි දන්න මේ මනුෂ්‍යයන්ගේ ජීවිත. මේ තරංකාලයක් අපේ ඔර හැන් බලංහිටීමේ මේ මනුෂ්‍යයන් දිය. අපි දන්න මේ මනුෂය එක කාරව ජීවත් වෙලා සිටියේ. කව දාවත් පැද්දි පැද්දි හටයි මෙ හටයි එක සිතකින් එක මනස්සකින් එක දෙයක් විශ්වාස කරහිට මේ මනුෂ්‍යයන් තුළ සැවින් ම සත්්‍ය ඇතිබෙනවා. අපි එන්න මේ ආලෝකයටයි. අපට මේ ආලෝකය කියා දෙන්න. අප දැනගන්න කැමති මේ ආලෝකය. එක සිදතින් එක මනස්සකින් ජීවත්තන මනුෂ්‍යති කවදාවාත එක එදේ සිද්ධවෙ නැහැ. ඔබ වහ න තු න වහන් තු තීර සිට නැතන් ක ද ේද සිදව ව න ජීවිත ම දව සිද්ධ වෙනවා අනිවාරයම දැන්ටම මනුෂ්‍ය පේන මනුෂ්‍යන්ට පැහැදිලිිය පින කොමද සැබැහැකි තුනුවන් නමි කල් තුනුවන්. ඒවගේ වංශාකාරයන් පැහදි දවල් ඉිදරවෙන්නට ගන්න නු්‍යන් දකි නොහ දේවල්. එයට හේතුව ලෝකයේ අන්දකාරය ඇතිබෙන ගන අන්දකාරය තිබෙන්නේ. එනිසා ඔබ ආලෝකෙන් බැබැලෙන විට ඔබ ආලෝක තමයි පැහදිලිව මනුෂ්‍යණ පෙනෙන්නට යන්නේ. ඔබගේ ආලෝක තම යයි දකින්න ඔබගේ පවදජීවිතය ඔබගේ ඔබ කරන ව්‍යාපාරය එක කරන දේවල් එය දකින ඔබගේ ක්‍රියාකාරය ඔබගේ වචන. කොයිතරම් විශ්වාසවන්ත කනෙදද. දෙවියන් වහන්ස තුල කොයිතරන් ස්ථීරවසිටින කනෙද්ද. එයට ඇදිවල් පෙනවා. ඒ පැනීම න අය කිය සැබ මනුෂ්‍ය වංචාකාර මෙ මනුෂ්‍යයන් විශ්වාස කරන දේ වල් අනනි වාරයෙන් නිමනුෂය ජීවිතන සිද වෙන අපි දිනෙ ද දකින මයයි කුදාවත් වංච ලෙ ක්‍රා කරන හම මනුෂ්‍යය විශ්වාස කරන ලබාගන විශ්වාස කරන ලබාගන්න මනුෂන් සව ජීවත්තන ක්තිමත්ව වනවා. වැටුනත් ඒගොළු කවදාවත් දුක්වෙෙන් නැහැ කරදර වෙන්න අමාරු තත්ත්යකට පත් වෙන්න ැ තවත් කෙනකට බරක් වෙන්න හැ අන අපි වැටලලා ඉන්න අපට නැ කවුරුත් උපකාර කරන්නේ කියලා දුවගන අපි ඔොයන් ඉන්න. නමුත් ඒ මොකක්ද පවසන්නේ මීකා පොත අපි හරවමු මීකා පොත්තට අපි හරවාපි කියවමු ඇද හිල්ලේ මනුෂ්‍යන් ජීවත් වෙන්නේ කොයි ආකාරෙන්දී කියලා බලමු. ද හිල්ලෙන් ස්තීරප සිටින මනුෂ්‍යන් ජීවත්වෙන පුද්ගලයයි හත්වනි පරච්චයදර හරවාපි හත සහ අට අපි කියවමු. මමමනහි ස්වාමන් වහන්සේ දෙස බලස්සිට මගේ ගැලවීම දෙවියන් වහන්සේ කෙරේ බලාපරොත්තුවන්නේමි මගේ දෙවියන් වහන්සේ නැතමන් දකින්නේ උන්වහන්සේ දෙසෑ බලන්නේ. උන්වහසේ සම් බලන්නේ ස්වාමිණය ඔඋ වහන්සේ දෙසෑ මං බලන්නේ ස්වාමින්න් වහන්සේකිරේ බලා සිටින්, දෙවියන් වහන්සෙරේ බලාසිටින් මගේ ගැලවීම ලබාදන දෙවියන් වහන්ස කිරේ බලාසිටින්නේ. උන්වහන්සේ මට ඇහුන්කන්දරන බවමං විශ්වාස කරන්නා. උන් වහන්සේ මට ඇහුන් කදන බව මං විශ්වාස කරන නැවත අපි හත් වනි පදදි කියවමු. මමනා හි ස්වාමීන් වහන්සේ දෙෙස බලාසිට මාගේ ගැලවීම දෙවියන්හසේ කෙරෙහි බලාපොරොත්තුවන්න මිව වසේ කේ බලාපොරොත්තුවන්නේ වචනය අර්ථය ඇතර මෙන්න මෙමදදිට තිබෙන තර සඳහන් විතිබෙන්නේ මාගේ දෙවියන් වහන්සේ මගේ හඬ අසයි කියලා එතන අර්ථවත්වෙන්නේ. උවහන්සේට හන්සට පුලුවන්කමත්තිබෙන මගේ ඇදහිල්ලට ඇහුම් කන්දෙන්න්න. දැර අප දකි නන්ද මනුෂ්‍ය සිටි අවස්ථාවේදී. Yesෙසුන මට අනුකම්පා කළ මැනව. දවිද්‍ය පුතුත්‍රෝ යෙසුනී මට අනුකම්පා කල මැනව සුස් වහන්සට ඒ හඬ ඇසුන පැහැදිලිව. උන් වහන්ස ඒ හඬ පැහදිලිව විශාල සනක ිටිය නවතුන් වහන්සට ඒ හඬ පැහැදිලිව ඇසුන. හන්සට අසට පුලුවන් මති බන ඒවැනි වශන අතර පාච්චක න් හස පුලුවන් ක මත්තිබනා ඔබට ඔබගේ හටට ඇහුන් කන් දෙන්න උන් වහන්සේ ඒ සනග මධ්‍ය නවති ලාවුන් වහන්ස වේ අරමනුෂ්‍යාවක්කන්ගන්න. ඒමනුෂ්‍යාවට බාධකරා කී පදනෙක්ම ඔබ ව වවේ සස් වහන්සැ විසිටින්නේ ඔබට අවශ්‍යතාවයක් නෑ නමුත් ෙසු වහන්සට කවදාවක ප්‍රශ්නයක් වන්නහ ුස් වහන්සකි වේ අරමනුෂ්‍යට එන්න කියන්න. ඇ සමර කර බහ මුෂ්‍යය උන්හන්සසිට කනල කරන හඩ ගස මතුන් හන්සට ඇසෙන්නේ ඇදහිල්ලේ හඬ පමණයි. වහන්සගන ඇදහිල්ලටයි උන් වහන්ස ප්‍රසන්න වෙන්නේ. ඇදහිල්ලෙන් ක්‍රියා කර මනුෂ්‍යන්ටයි නත උන්හස ඇැලන ඇතිවුන් වහන්ස ප්‍රසන්න කරන්න බැහැයි කියලා. ඉ උන් වහන්සේටත් දෙවන් වහන්සේත් ක්‍රියා කරන්නේ ඇදහිල්ලේ මට්ටමයි. එකඇන්නේ අපි අකින්නේ යම් යම් ජැලක ක ලි කාවත්ති න නාලිකාවට පැනු නැත්තන් ක එකටි හරිරම ටවම් කන ෝන රඩියක් හනන අප හරියට මේ නුම්රේටම නම්ට හරි හරි ආකාරගෙනෙන් ටෝන දෙියන් වහන්සේ ඇද ෙල්ල නම්බරටවන් වහන්ස ගල ති මුයන් ඔහේ යාත්න කර න ස්වාමි වහන්ේ කැමැත්තනම් මාසුව කරුන් වහන්සට ඇහෙන්න්නවත්නෑ. යම් කනෙක් යාත්නාරපුුවම ස්වාමිනී උ වහන්සට ස්ෘතිවේවා උ වහන්සේ පුත්‍රෝ යෙු ක්‍රිටස් වහසගේ තුවාලෝලින් අදවස මස් සවවෙල භගත්ත බමන් විශ්වාසකන උන්වහන්සක පාටම කඇයිනවා. ඒතා පැදිලි උන්හන්සේ චැනලක ම නිතරමින්නන්නේ උන් වහන්සේ නාලික න්හස කරම වෙනස් වෙන්නන ම දෙල්ලි ඇදෙහිල්ම ටින්නේ. උන්වහන්සක පාටම හැෙන්නන් වහන්සේ දීතමයින් වහන්සේ ඒ ගැන ඒ ගැනතා ඕනෑකන් බලාසිටින්නේ උන්වහන්සගේ වචනේෂ්ඨ කරන්න. ම පොතේ එක දල සනාකරති පද කියයවමු ඇවිට ස්වාමීන් වහන්සේ නොබට පෙනුනා හරිය මක්න සාධමාගේ වචිනය ඉෂ්ට කරන පිරිිස මම ඒ ගැන පිබිද සිටිමි සිින්නේගැ මම තා ඕනෑ කමෙන් සිටින්නේ මෙන්න මක් මටහද හුට දටම හවා ඒ කියපු දේ මටතා පැහැදිලිව ඇස නොවාය කියපු දේ ඇ ඒසු කටුස් වහන්සේ දෙවියන් වහන්සේ උත්තමපුූජික හැටිටයි සිටින්නේ උන්හන්සේත්‍ර ්‍යැනවිට වචන රැගෙනය පියන්නේ. උන්වහන්සේ ඒ වචන දෙවියන් වහන්සේ වෙතට ගෙනයන්නේ. එත්තුවෙන් තමයි අප යාත්නාට පිළිතුර තිබෙන්නේ. නමු ි උන්වහන්සට වචන දෙන්න ඇත්ත න් වහන්සේ කොහොමද උන්වහන්සේ අපගේ යාත්නාට පිළිතුරක් දෙන්නේ. වචන. ප්‍රකාශ කරම අපි හරිදේ. වහන්සේ වහන්සේ ඇදදි හිල්ල චැනල්ලක උන්වහන්ස න්නන් වහන්ස ොහැදිලි රකමේ ෝ බිය චැල්ලක හෝ නැත්තම් නොහැදිලි කාර කමේ ෝ නැත්තං ආගමික චැනල්ල එකෙ හෝ නැත්තම් තවත් අපි දකිනෝ වර්ග කීපයක් මති නො වහස නද හිල් නලක දේද අවසනක ලගඉන්න පැවිසි අතරම ටන ඇද හිල්ි නල්ලක. ඔබ තරන නද හිිල්ලෙන් ගමන්ර මනුෂ්‍යන්උන් වහන්ස පැහැදිලි පෙනවා. ඒ න ඇද ල්ල චන වදාව වෙනස් කරන්න බැට ඇද ල්ල පෙ වන ඇ ඇ හිෙල් පැන ද ම මනු දල්ල න මනෂ වචය මනු වච න මනුස දෙල තිබ න න කර බැහට . තෙතනේ වෙනස් කරන්න බැහැ වතුරස්සමග මනුෂය ත වී සිට න මනෂ්‍ය අ රම න වතුරට පොඩ්ඩක් මනුෂ්‍ය ශරියට ගැී තිබෙන යි කියලා. තෙතමන ඇයි වතුරයි කවද වෙනස් කරන්න බැෑපට අප වෙන් කරන්න බැහැ තෙතමනයක් කාරණාවක් මේ වතුර කියෙ ග වෙන කාරණාවක් නැහැ වතුන සතමයි ඔය මනුෂ්‍ය තමන ඉන්න ඇතට නැත්තන්ගේ ඒ ශරීර තැමිල තියෙන්නේ. නැතන්ගේ ඒ ආහාර නැත්තම් මකක් කර දෙයක්. ඒ ඇඳුමඋනත්. ඉතප තරු ගන්නට ඕන කවදාවත් දෙවියන් වහන්සේගේ වචනයෙන් සහ ඇදහිල්ල වෙෙන් කරන්න බැෑපට. ෑ වචනයක කාරණාව දමුත් මගේ ඇදහිල තිබෙන්නේ. මමයිති උද්දේදන් හවසනකං යාාත්නා කරනවා. මම නිරාහාරෙන් ඉන්නවා. මම අරද්දය කරනවා මේදේ කරනවාගක් එකත් දේවල් පූජාවන් කරන ය කියලා කියයි. නො ස්වන් වහන්ස කියන්නේ එතන තෙතමනයක් නැහැ. මට දැන නැ ඒයට හේතුව ඔබගේ යාාත්නා පවක් පිළිකුල් මාගේ වචනයඔබ සුළු කරන නිසා. බල් පදඇත්තිවෙන විසි අටවැනි පරිච්චේද නමවැනි පදේ හිතවඋදේ විසි අටම පරිච්ේද නොවැනි පදේ නකරති ැවුම් හන්සේ කියන්නන්නේ. ඔබගේ යාත්නාව පවාවුන් වහන්සේ ඉදිරයේ පිලිකුල් බවට පත්වීතිබෙන්නේ. විසි අටවැනි පරච්ෂේද නමවැනි පාදේ. වියවස්ථාව ඇසීමෙන් තමාගේ කන් නිවත හරවා ගන්නාගේ යාාඥාව පවා පිළිකුලක්ය. දෙවියන් වහන්සේගේ වචනයෙන්. හක් ල ටන මනුෂන්ගේ යත්නාව පවා පිළිකුල් තින්ොයි තරදුරට යාාත්නා කරත්තරවන් වහන්ස එක පිළිකුල් කරණාවක්මට මම චන එකක බලන්නවත්න එකමට පිකුල් මං බලන්න නැතිව තිබෙනවා. ඇයි දෙවන් වහන්සට ව නැ දෙවන් වහන්සට කියනෙට පිළිකුල්. ඔ දකකි නැ මහරත්්‍යව ඔබ ඔබහල පෝවක නැහමන් එ බලන්න හ මගේමට පිළිකුල්. දෙවන් වහසට කියැනන්නේ මගේ වචනය. ලික්ව නවේ ින්නේ එනගේ එචනලෙක ඔබ නොවේන ටින්නේ නානනි වායම කවදාවත් මට කිසි දෙ කරන්න වැට එහතු මත්ඉන්නේ මත් ලඟි එක තමයි. උදේ නහසනක දෙවියන් වහන්සට සඳහන් කරන්නේ කොමක්ද සැබවින්ම උන් වහන්සේගේ වචනේ ම සුළු කරන කෙනෙක්න උන්හසේ වචනය අනුවම ක්‍රියා කරන්න නැත්ත බ රහරෙන් ඉන්නන්නේ හොඳ දෙයක්. යාත්නා කරන එක හොඳ දෙයක්. හොඳ කාරණවා. ති හැමෝ දේටම අරතතමනය තිබෙන්න්නට ඕන වචනය තිබෙන්නට ඕන වචනය නැති නං කවදාවත් ඒ යාත්නාව පිළිකුල් නිරහාරෙත් පිළිකුල් මගේ දීමත් පිළිකුල් ඒ පූජාපවා පිළිකුල් කිසි දෙයක් දෙවියන් වහන්ස පිළිගන්න හැ එකට වචනය අදාල වී නැත්තං න ොදැනව සි. ොදැත් ිනැ ම නොදැනවසිට ොන ම්කාරණාවන්මට දැනගන්නට පුළුවන්, දෙදවියන් වහසේ මට වචනය දී තිබ නැත්තවන්හසට උපකාර කරයි වචනය ඉගෙන ගන්නන්නේ කොම දයි කියලා. මනු යම්දීවල් දන්න ඇති නිසා දෙවියන් වහන්සේ විශේෂයෙන්ම මට උන්වහන්ස යමක් කරන්න නහැ. මුල්ලාවදියවුන් වහන්සේ කරයි. මුල් කාල යේදවන්හසේ යම් දෙව අපේ ජීවිත කරයි නමුත් කාලයගේම් පස්සෙවුන් වහන්සේට ලිදරවත් දුන්න පසුව නැතවුන් වහන්සට කතාරයයි පසුව දැන්ුන් වහසගේ දැන් ඔබ ඒ සුපෝ කටන් එලිට ගන්න ටෝන දැන් ඔබ ඇවිදින්න පටන් ගන්න ඕෝන. දැන් ඇති ඔයදිට හිටිය ඒකෝබ. මට කැමති න ලදරුවන් යවන්න බැහැ ලෝකයාට උරු කයන් අතරට. මට අමාර ලදරුවන්ගෙනයනයට හේතුවයි වරු කැනයාය විනාශකර දමයි. යහපත සහ අයහපත දැනගැන් මේ හැකි ාවක් ඔබට තිබෙෙන ටෝන ඒක පුළුවන්කමක් තිබෙන්නේ කිරිබිබී ජීවත්වනා අයටනො වෙයි නමුත් දැඩි ආහාරගන්නායටයි තිබෙන්නේ ඒ දැනුම දැඩි ආහාරගන්න පුදගලට තිබෙන දැනු ැත ැඩි ආරගන්න පුද් ලශසින නු්‍ය අපි රම පද බලමු හෙබරු පස්වැනි පරිච්චයදට හරවාපි කියවමු බොහෝ අයට කැමති කිරි බිවී ජීවත්වෙන්න. එමළු ජීවිත කාලේම. කිරිබොනා ගැෙන බල පොමපි දකින්නේ අය ඉතා ඉක්මට පැකිලීමට පත්වෙනවා. දුක්වෙනවා අඩන්න පටන්ගන්නවා ඒවගේම ශෝකයට පත්වෙනවා. කනස් සල වීම හැම දෙයක්ම අධහිරමත් වෙන එක ඒක පුරුද්ධක් දරුවන්ද බල පොමි අපි දන්න දරුවන්නේ දරුවර්ග හිත වේදෙනට පත් කරන්න එපා දරුවවා අපි කෝමාරය සනසමූ. නමුත් දරුවක්කින්න නවරු විශසක දරුවක්කන්නවා තවමත් කිරි බිබී ඒ විතරන්නවෙයි කටෙන් සූප කෘද්‍යාගනයි එන්නේ ඔබලපුුවම ඔඹ කිය මොකක් හර දරුවවාගේ ප්‍රශ්ණයක්. ඒ ඒ දරුව නිතර මෑ ගල අනන්න පටන් ගන්න කෙනෙක් නම් ඔබ කිය දරවා හැදිල වැඩල නෑ හරියට. දර සූපප කටි අරගන දැම හැ තවමත් ඒ දරුවවා පුරුදු වීති පෙන්නේ. ඉතින් පවල් කියන්නත් ඒ කතාව තම තන කියන්නේ පවුල් පතනත් විදිටයි කිය කොලොස්නි පදේශට කියවමු. ඒගෙන බොහෝදේ කියන්ට අපට ඇත්තේය නොමුත් නුඹලා ඇසට මැලිවසිටින පැසීමට මැලිවසිටින්නේ. දරුවන් ඇසීමට මැලිවසිටන් තවමත් එකකො කිරි බන දුවන් එකක්ම එක ඒමක්ම ක්‍රියවත්තම හැම නිතරන් පෙන්නේ කිරි තමයිකොට පෙරෙන්නේ උදේටත් කිර හවසරත් කිර රෑටත් කි. නි දෙෙත් කිරේ ගොල්ලට නිදාගන්නත් පුළුවන් කිරිට තියාගන ඒ දරුවන්ට පුදදු විතිබෙන්නේ සිහිනත් දකින්නේ කිරිබුණන එක විර දකින්න හැමද දෙම කිකි කිකිීමයි. දොලොස්සනිපදේ. දැඩි ආහාර ගන්න තමසු දනගරනේ තියයායට ඇසීමට මැලිවසිටින් න්නේ අය. ඇසර මැලි වසිට නිසා ගොල්ි ති දශකට වැරදී කිය කියයි. ඒවගේ ස්ථානය වැරදිී කියලා කියයි නැත්තම් මොකක් කර කියයි මේ වන ට තේරෙ හැමට. අදාල නැහැයි කියලා කියයි මට බැදගත් නැහැ මේ වචනය ඒ ඇසීමට මැලිසිට නුෂ්‍යන් යක වුම තේරෙන් මරතේරෙන් මරතේරෙන තිබ අවුදු කරනාවක් ඇසීමට මැලි සිට න ඒ හරි භාහනකස්ථානයක්. සබහාන් පුරදු කරතිේෙන නුෂන්ට විදර ජීවත්තවෙන්නේ ති ඇසීම ැිව සිටින්නේ. ඒවැනි මස්වර්ග බෙදන තැගොට ආපුවාම අපට කන්න බැහ වා ශරිට හරිට ජීරනයවෙන්න අපටඒ එක දරාගන්න බැහැ මයිතන මක්කර වැරදි ඇති ම මොකර ගැනීම රදි තති හරි වාරය. ඇ අපටඒ ඇස්සීමට මැලිවසිටින නිසා. තේගුල් ඉති තැන් තැන්ගොල්ට ගීල කියෑ ඔය. ොට එ ප ොතන ක්ද මස්වාර්ගය බෙදන අපින් කිරිබනක හොඳ අපිකවත්කට ඩිපුර ම ිට වැඩිපුර බො ගොච්චර ිව ඔබනික විශාල න තට ම කදාවබ දැනුවෙන් කවදාවත් ඔබ වර්ධනය වෙන්න. දෙවියන් වහන්සගේ අනුග්‍රහවා කියයතුළ ෝබ වර්ධනය වෙන්න නැ. කියව? ඒගෙන බහෝදේ කියට අපට ඇත්තේ. නමුත් නොඹල ඇසීමට මැලිව සිටින බැවින්. ඒවා තේරුම් කරදෙන්ට අමාරුවයේ. මක්තිසාධ කාලයේ ප්‍රකාරයට නොබලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්. දෙවියන් වහන්සේගේ වාකිවල මුල්ගුරුකම් නැවත යමක විසින් නුඹලාට උගන්මට ඕනෑව තිබේ. නොඹලා ගනාහාර නොව කිරියෝනෑ කරනා අයව සිටි නොවේ. කිරියෝනෑ කන අයව සිටින්නේ ගන ආහර නොවේ. මුලදී අපට අවශ්‍යය කිී කිරියෝලින් අපි වර්ධන වෙෙන්න්න පටන්ගන්න. උත් කාලගේ පස්සේ අපි ඒ දැඩි ආහාර අපි අනුබ කරට න ැගට පුළුව ම තිබෙර අපේ නියම වර්ධය තර පුළුවන් තවත්නෙකුට මග පෙන්න පුුවන්. තවත් කෙනෙට වාඩි කරලාට කතා කරන්න පුළුවන්. සභහාවේ සබහට ඇත්තර අවශ්‍යතාවයක් නහැ දේශකයා ැ හැමෝටම කතා කරන්න. සභාහින මනුෂ්‍යන් වර්ධනය වෙන්නට ඕන ඒයායට තිබෙටට හැකික් එනන අලුස්සනගව දහිරි මත් කරන්න. දේශනාෙන් පසුව හෝ නැත්තං. වෙනත් වෙලාවල්ලොල ඒ අයව දර්ියමත් කරන්න ඉන්නට ඕන සනගක්. අනිවාරම හැම දේටම දේශිකය විතරක් ඉදිරිපත්වෙන්නට ඕන නං එනං ඒගැන්නේ සභාව හරිම දුරුල සභාවක් වර්ධනය වෙලා නැහැ සභාව හැම දේටම දේශිකයා. ඒ වචන අපි ඉගැන්වවානං එස්සෙනට ඒය යට පුුවන් මත්තිබම අනිත් අයව ශක්තිමත් කරන්න තම රක්ටි පෑ ගන ගතරන්න පුළුවන් මනෂයකට උපදේ දගනන්නට පුුවන් එක දේශකට පුළුවන් ද සැග වන ප්‍රමාය හටියට සබහ ප්‍රමාණ හටියට පැකිය බ දෙදන්න පුලුවන් ම තිබෙන්නේ. එක් කනෙකුත් සමග නමුතර පුළුවන්න්නන්දවියන් වහන්සගේ ආලේ පලත් වචනයෙන් මනුෂ්‍යයංගොද හරිරමත් කරන්න. සීගන මනුෂ්‍යන්ට ශක්තිය ලබාගන්න පුළුවන්ක දේශනාවකින්. ඒවිතරන්න යි යා තවත් වචනේ ිකරට වච ර ව. ගැඹුරු වචන අසාය ගැඹරට ගිහින් තවත් ඉගන ත්ත නඟ යට පුළුවන්ත් අනිත්තා ඇමත් ශක්තිවත් කරන්න. අනිත්තාත් ශක්තිවත් කරන්න පුළුවන්. අපි අඩුස්ථාන පුරුවන්නට ඕන එකන්නේට කියන හැම දේශක ැබල ලන්නවත් හලුත් කෙනෙ කාවා මේ නවා රකෙන ැලුවත් හමුෂද ග ගත්තව හැ භහවින්න අය ඒ අයක වගකීම. ගීල ඉදිරිපත්වල කතා කරන්න යාත්න කරන යක්කු දුරු කරන්න. බය නැතුව. ෂදදුරනති සමයි නත ඔබර රා්‍රි කානයදවම් බයිඉන්නන්නේ. සහිහන දකින්න ඔබ එයට හේතු ක්ෂං බෝදුරු කරමින් සිටින්නේ ඇයි ඔබ යක්ෂන්දුර කර නැති නිසා. පුරුද්දක් කරග නැදහිලි වන්තැන් හැටියට වචනය තුළ ස්තීරවී යක්ක්ෂන්දුරු කරන්නේ මට ක්ෂා කරද කරන තා පහස මට දැනගන්න පුළුව යක්ක්ෂය නොදුරු කරන නති නිසා ක්ෂන්ද බෝදුර කරමින් සිින්නේ. නනිින්ද එන්න හ G වත්න්නේ නපපුරු සිතිවලියනවා. ඒවාගේ දෙේව සිදුවන්නේ ඔ යක්ෂ යුද ඔ ස්ථාව රක්ෂකර සාහ කරන දෙවන් හසට වවිෙන ප ස්ස ක්ෂක දට කියලා. ඔබ ඉදිරියට යන්න ඔබ ඉදිරියට යන්න. ඔබ ගැඇදහිල්ල ස්තීරව තබාග ඔොබ ඉදිරියට යන්න. දැඩි ආහාර අවශ්‍ය වන්නේ තිමත යුදවරුට කතා කර පැවස්සව යුදවරුන් විශේෂම එයායට තිබන හොඳ ගුරුවරය හට නැගී සිටින්න. නමුත් මේ ගුරුරයන් නැ හැටෙට සිටින් රතිබුණ පුද්ගලයන් මේ යුදවරුන් එයාය තවමත් කිරිබිබි හිටියේ වි්‍යවස්ථාවත් සම කලබලවෙලා සිටි නිතරම. අනුග්‍රහවාකෙයට පැමිණුවෙන් නැහැ ගුල්ල. ඒවස්ථාවචනය අනුව ජීවත්තවෙලා සිටියේ. පේතෘුස්වාගත පේතෘුසක පාටම ඒ ඒ කන්දේදී අපි දකි නේසුස් වහන්සේ සම කතා බස් කරන්නට ආවයි කියලා. එලියසා මූසස් අප වෙලාවේදී මේ කිරිබොන ලදුරවා පේත්‍රස් අනේ හොඳ ස්ථානයක්නේ. අපට පුළුවන් කූඩානම් මංගල් පවත්වන්න මෙතනටැවේත්. මෙන් අපි එසුස් වහන්සරක කූඩාන මක්සාදමු ඒවාගේම අපට පුළුවන් මෝසස්තත් කූඩාන මක්සා දන්න එලියටත් පුළුවන් අප කූඩාන මක්සා දන්න දැන් අපි දකින්නේ. ලදුරුවන් පේතෘෂ්ට වටහා ගන්ට බැරිවුණා. මෙච්චර එළිදරව තියෙද්ද. ෙසුස් වහන්සේ රිදරව වුණනා කීප වතාවේදී. මමයි මාර්ගය මමයි ජීවනය පන් වහන්සේ තට ඇන්නට බැහැපට. පියණන් වහන්සේ ඉළිදරව අදුන පේත්‍රෘෂ්ට දෙවියන් වහන්සේ පුත්‍ර වූ කිස්ටස්් ෙසුස් වහන්සේ මේ පරවතේ මත් යෙසුස් හස ඇල්ලක ම මගේ සභාාව ගොඩ්නාගනොවයි කියලා. නැම ලදරවා මනදකිවනේ මේ ොඳදස්ථානයක් අපට පුළුවන් කූඩාන මංගල් පවත්තන්න ඇවිත් මේ කන්දට ඇවිත්. ඒෙරමට පුලුවන් ප්‍රධාන හැටි මේ පෝඩානතුව බලාගන්න මෝස්සක ස්ථානයක එලිය තවත් කෝඩානාවක ඇරේ සුස් වහන්සු බත්තින්න අපට පුළුවන් මත්තිබෙන හැමදාම ඇත් මේ කන්දට ඇවිත් ඔබට නමස්කාර කරන්නේ නැම ඒල් අතුරුව අන්ගේ ගතිගුණ. න පයනන් වහන්සේ එක පාටම ඇවිත් දෙගොල්ලම ආකර ලකිවවේ මේ මාගේ පුත්‍රෝ මේ මාගේ පුත්‍රයයි. උන් වහන්සට ඇහුන් කන් දෙන්න. අපට තිබෙන ඒසු වහන්ස පමණයි නොත් දරුවන් තවමත්වො යන්නේ අර පරණ ගිවිසේ අනුව තවමත් ජීවත්ත නටසාහ කරන ව්‍යවස්ථාව අනුව දින බලමෙන් සිටින්නේ තවමත්. ශුද්දධ දවස් බලමින් සිටින්නේ අනේ සබත් දින බලංඉන්න අ අදයි සබ අද අපේ සබත. නෑ ඔබ සබත් නිවාඩුවට ඇතුල් වී සිටින්නේ ෙසුස් වහන්සේ තුළර සබත් දිනයක් කියලබට වෙන්කර නවශතාවයක් නැෑ. සබත් නිවාඩුවට ැඇතුලි සිටින් දවස් හතම. පැය විසි හතරම ඒවාගේ දවස්තුන්සේ හැට පහම ඔබ සබත් නිවාඩුට ඇවිත් සිටින්නේ. නිසුස් වවාහසසිකව මාතට පැමිණෙන්න්න බරවසල්ලන්න හ හෙසන්න මාත පමිණනන්නේ හේතුව වවස්ථාවල් විශාල බරක් උන්හන්සක රුසලන්න හෙසන ාවතට පැමිණ මට සහනය දෙන්න. මං ඔබට සාහනය දෙන්න මාග ගනගන්න මගේ වියගා දමාගන්න. ම ඇරවෙන කිසි මාර්ගයක් නෑ ඔබට. උන් වහන්සේ පැවස නැහැ තවත් මාර්ග තිබනයි කියල උන්හන්සේ පැවසන්නේ යෙසුස් වහන්සේ මාර්ගය. වහන්ේ තුන් වහන්ස රාපාපටන් වහන්සේ අප නිවාඩුව දුන්න ෙසුස් වහන්සේ තුළයි අපට නිවාඩුව තිබෙන්නේ. අපි කියේව ලග පුළුව හෙපු හතරමනි පරිච්චිප දිගටම කිවගනගන්න ඒෙුස් හන්ස ප නි වාඩුව. යොෂ වනේ නිවාඩුව Yesෙසු වහන්සේ තවදිනයක් යැන කතා කරලා ේසු වහස තමයිඒ නිවාඩුව ඒ නිවාඩුට පැතුල් සිටින්නේ. මොකක්දේ නිවාඩුව දෙවියන් වහන්සේගේ වචනය. චන නුෂය ිගට කියකවු ගැ ලාග ලත් දොස් ත ිට හස කියනන්නේ දෙවියන් වහන්සක වචනය දෙමත් කඩුවකට වඩා තියුණුයි කියලා. ඒ වචනය ජිවමානයි ඒ වචනය බලවන්තයි ඒකයි ඔබගේ නිවාඩුව. උන් වහන්සේ වචනට පැමිු නාම සු වහන්සේ තැමුණන් හසගේ වචනය. ඉති හැම දෙයක්මන් වහන්ස ප්‍ර කතා ක ලපො ගෙනෙන්නේෙ ඒ වචනය නිවාඩුවට යිුන් වහන්ස පෝ ගෙනෙන්නේ. ඉතාප දකින්නේ. ලදරුවන්ට ඒක දකින්නට බැහැ දහතුන් එනි පදැපි කියව හෙපරු පහේ දහතුන ඉතින් කිරිබොන සෑම දෙනම ලදරුවන් බැවින් ඔහු ධර්මිෂ්ඨකමය වචිනය ගැන අසමර්ථව සිටිති. නමුත් දැඩිය අහාර ඕනෑ වන්නේ යහපත සහ අයපත විමසා බලන්ට ව්‍යවාහාරයෙන් පුරුදු පුහුණ වූ ඉන්ද්‍රියන් ඇති සම්පූර්ණ වූ තැනත්තන්තය. සම්පූර්ණ වූ තැනත්තන්ට ුන් වහන්සේ කතා කරන්නේ ඒ ව්‍යවාහාරය නැත දකින්නේ. සම්පූර්ණ වලාසිින පෞුෂන්ට ඇයට පුළුවන් හරි වැරදි වෙන් කල්ල තේරුම් ගන්නන්නේ ඉතින් අප තේරුම් ගම දෙවන් වහස පො කැඳවා තිබෙන්නේ ඒ වචනයට යි උන්වහන්ස පො ැඳවා තිබන්නේ ඒ උසස්ස වුත් තැනට උන්වහන් සක උත්තම පූජක හැටි පැ සිින්නේ ඒ වචන අපි තදදිින් අල්ලාගෙන අපි අම විදියට. ස්තීරව ජීවත්වමුූ. නැවත් අපි හරවමු මීකා පොතට මීකා පැවස්සුවේ කුමක්්ද මීකා හත්වනි පරිච්චිදේ අටමනි පදේ. එම්බ මාගේ සැතිරිය මට විරුද්ධව ප්‍රතිනවන්න. මම වැටනු විට නැගිටන්නේමි. මාදුරයේ හිඳින කල ස්වාමින් වහන්සේ මට එලයක්ක් සිටන ේ න්හන් න්දර සිට ල ස්වාමන් වහන්ේ මට එලක් ජට ති මට ප්‍රශ්නයක් නෑම අන්දුරේ සිටියත් න ස්ථාන සිටම වැටනත් ම නවත නැටන ම ටන ම ගල ම ගොඩඉන්නහ. වැටුණු මනුෂ්‍යන් කවදාවත් තෝර ගන්නත්තන්නේ වැටිට ස්ථාන සිටි ය නැත නැගිටල එන්න. වැටනයි කියලා කවදාවත් ඔබට ඔබ නිදහස කරුණු දෙඩබ අනේ ඇයි ස්වාවින් වහසේ දැරීම මට වැටෙන් ඇයි ස්වාමීන් වහන්සේ මටේදී කරේ මනේ ඔබ දැන්ඒ ට වතුරක වැටලලා ඉන්නවනන්ගේ ස්ථානය නොව බගේ නියමස්ථානය නැගිට ඔබ බැබලන්න. නැගිට ඔබ අවදිවා නැගිට කියන්න ස්වාමිනීම වැටුනත් පම නැව නැගිටිනවා. මට අශ්‍යතාවයක් නෑඒ ජාතර ජීවතවෙන් සසාමාරකිතන භක්තතින්කෙන මනින් හතර පාරක් වැටන පස්ාරක්කටන න්වහන්සේ ක හත් පාරක් වැටනත් මට පුළුවන් ඔබ උසවන්න. ඉදහත් පාරක් කිය කියන සම්පූර්ණයම් නැත්තටම නැතිවී සිටින කෙනෙක් නම් ඔබ වැත්තටම එක ඔබ වැටිච්ච කෙනෙක්නක් න්හසට පුළුව ඔ නැවත උසවන්න. හත කියන වචන බලපුවාමට අප එක නොම්බරයි හැරිට පටනිකක ලකි නම්බර කකන වාසනාවත නොම්බරැ කියර කියන්න බෑ නතප දකින්නේ හත කියන වචනයකනය පටලො ගන්න එපා හත කියන වචනක අපට තේරුම්ගට පුළුවන් එක ඇනේ මනුෂ්‍යයක් සම්පූර්ණ වැැටුනත් සන නු මට නදේව වහන්සට පුළන්ගේ මනුෂ්‍ය උසවාන් ති බයිබි ස හග නුෂය හත් වල වැැටනත් හරි ඒ මනුෂ්‍යයට නැවත නැගිින්නට පුළුවන් මන නැවත නගිටිට පුලුවන් එනිසා අපි තෝරා ගම දෙවියන් වහන්සික වචනෙන් ඒ අන්ද කාරයස්ෝමින්න් වහන්සේ මගේ එලිය ස්ෝමින්න් වහන්සේමගේ එලිය හැටිට පිළිගන්න අපි අන්ති වශයෙන් හැබ්රු හතරවැනි පරිච්චියට හරවා හැබරු හතරවැනි පරිච්චේදේ උන්වහන්සේ අප ගැෙනැවිත් තිබෙන්නේ උන්වහන්සේක විශ්‍රාම ස්ථානයට උන්වහන්සක නිවාඩුවට. ද හතරමනිි පදේ අපි කියවම් හතමනි පරිච දාතරනිි පදේ. එබැවින් හස පසුකරගිය වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ඒසුස් නම් මහා උත්තම පූජකයක් අපට සිටින නිසා. උන් වහන්සේ උත්තම පූජකයනු අපගේ ඒසු කෘට වහන්සේ නවත් අප ධාහතරන පද කියමු. එබවින් අහස පසුකරගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා අපේ ඇදෙහිල්ල තදිින් අල්ලාගන සිටිමු. අපේ ඇදෙහිල් තදින් අල්ලාගන සිටිමු. අපේ ඇදෙහිල් තදිින්ල්ලා ගන සිටිමු දැන් තවත් වචනයක් ඔබට තතර දමන්ට පුළුවන් ඔබගේ ඇදෙහිල්ල තදිින් අල්ලාගන ඔබගේ ප්‍රකාශනය තදිින් අල්ලාගෙන සිටින්න. එතන සහන් ව අදහස්කිපම තිබෙනවා බලාපුරොත්ව ඇදහිල් හිතා. ආශ්්‍යාවක් ආශ්‍යාවෙන් ඔබ ස්ටිනීම ඒවාගේම ප්‍රකාශනය ඔබගේ ප්‍රකාශනය ඔබගේ ඇදෙහිල්ලේ ප්‍රකාශනය තදින් අල්ලා ගන්න ඉනිසා ඔබගේ උත්තම පූජකයනු ෙුස් කිටස් හන්සට ඔබ දෙන්න වචන දෙන්න පොරොන්දු කතා කරන්න වචන රැගෙනැවුන් වහන්සේ ඔබත් සමඟ සම්බන්ධ වෙසිටින්නේ. දැවට ඔබගේ ආත්මික ස්වාපුරෘෂ්‍යය සුස් කිස්ටස් වහන්සේ. ඔබගේ ස්වාපරුෂ්‍යට ප්‍රියත්ම වචනත කැමති වචන ඔබ කතා කරන්නේ. දැබයි නිවසි නිතම රණ්ඩු දබර තිබෙනවන එත දකින්නේ එක ප්‍රසන්න වූ කාරණාවක් නොවෙේ. දෙගොල්ලා අතර නත ර්ඩු දබර තිබෙනවාන. දැන් අපි දෙගොල් අතිීනය කරගත්ත අපට ගිවිස් මත් තිබෙනවා අපි ගිවිස්සම භාෂාවෙන් කතා කරන්නේ. අපට තිබෙන්නේ මේ විවාහය. ආරක්ෂා කරන්න විවහය තුළ එකමුතුකම ඒ ඒ විවාහය තුළ අපි දකින්නේ එක මාර්්‍යාවකින්ක සිතුවිල්ලකින් කාදහසකින් අප සිටියොත් අපට පුළුවන්ඒ විවාහය ආරක්ෂා කරන්න. ඒ වගේම තමා අප ගැලවීම අපේ ආත්මික සවාපපුෘුෂ්‍ය සභ ආත්මික සවාපෘෂ ු කිටු වන්සේ උන්වහන්ස සම කතාබස් කරපුවාම අපි ගිවිසුම් භාසාාවෙන් කතා කරවා. අපට බැහැ අනවශ්‍ය වචන කතා කරන්න න්හසේ පිගන්න උන්හස ප්‍රසන්න වෙන කාරණාවක් නොවෙයි. අපි අනවශ්‍ය වචන උන්වහන්ස සමකතා කරවා උන්වහන්සේට ඇහුම්කාන් දෙන්නේවදද. උන්වහන්ස ප්‍රසන්න වෙන කාරණාව නොවෙයි දැ අපි ලක දකින්නේ අස්තීර ලෝකයක්ඒවගේ අසම්පූර්ණ සනගක් අතරප සිටින්නේ අසම්පූර්ණ විවාහ ජීවිත අසම්පූර්ණයි. නමුත් අපගේ විවාය ක්‍රිටස් ෙසුස් වහන්ස සමග සම්පූර්ණ විවාහයක් වීතිබෙන්නේ. උන් වහන්සේ එක භාෂාවත්තම ප්‍රධීතිබෙන කතා කරන්න මේ ගිවසුම් භාෂාවෙන් පමණ ඔබ්‍ර කතා කරන තිබෙනුන් වහන්සේ ඔබගේ ස්වාපෘෂ්‍ය සමද ඒවාගේ ොබගේ උත්ම පූජික ඇවිත ැනවිටි ඔබ න්න වචන රැගෙන. ජීවන වචන රැගෙන යන්න. කතා කරන් වහන්සේ සමඟ. උන්වහන්සර ප්‍රසන්න වෙන්න කාරණ කතා කරන්න උන්වහන්සේ පොරොන්දු ප්‍රකාශ කරන්න කතා කරන් වහන්සේ සම ඉතින් ඔබගේ ත්ම ජක ගන තා කරමින් තිබෙන්නේ ොතන එනම් උන්වහන්සේ කඇන්නන්නේ ඔබගේ ඇදහිල්ලේ ප්‍රකාශණය තදින් අල්ලා ගන්න. එක ප්‍රකාශනයකින් ඔබ ජීවත් වෙන්න. හොෝසයා පොතේ දාහතරමින් පරිච්චේදති සහන්වෙ තිබෙ පලවි හෝ දෙවැනි පද සහන් තිබෙන්නේ උන්වහන්සේ වෙට යනවිට වචන රැගෙන යන්න ඔබ. නොඹලා වචන රැගෙන ස්වාමින්න් වහන්සේ වෙතට හැරි ඇවිත්. වචන රැගෙන ස්වාමන් වහන්සේ වෙතට හැරි ඇවිත් ඔබ එන්න වචන. මලානික වචන නොවයි ගිස්මවාකයට විරුද්ධ වචන නොවේ නමත් වචන ගැන කතා කර පවා දෙවියන් වහන්සේන එක භාෂාවත් තමයි. උන්වහන්සගේ ලියවිල්න. උන්වහන්සගේ වචනය. අහසත් පොළොවත් පහවී යනට පුළුවන් නමුත් දෙවියන් වහන්සේ වචනය කවදවත් පහවියන්න නැහැ. ඒ වචනය උන් වහන්සේ ස්වර්ගේ පිටවා තිබෙන්නේ ඒ වචනය ස්තීර්ව තිබෙන්නේ අප අතේ තිබෙන ඒකපිය උන්වහන්ස මේ භෂාවෙන් තමයි මත් බලා සිිනය බස් සම කතා කරන්න. භාාවක කතාකර දන්න ඇති භාෂාවෙන් කතාකරොත් ඔට පිරුත් ලබ නෑැ. ද යම්කිනින් මටවිල්ල ප්‍රන්ස භාසායි කතාකරොත්ය මැති මනුසේදිය බලන්ඉන්නෝ මොකත් මෙමනුෂර කියන්නේ. නැත්ත මොකර ද ඇති මාශායක මත්‍ය කතාකරොත්ති මති ලංගඉන්න නො නුෂේ. ඇ අපි දවස පිටරට දේශයක අපිසිටි හිට විලාවිදී මනුෂ්‍ය මද බල ගද ගල්ිස් කිය කිව ඇ මංකු අපිත්න ගල්ස්සේ කියලා. මනුස ට ංල දශ භාය මත්‍ය තනන් දන්ග ංකොන න මට දන්හම් තිගල් තිකින් වශචන එකක වශනය ඇත්තම ඇති ම ම ගක් ඉතින් අපට එම ශේතුී ම එමනු වාදය බලම යහිතති මති ංගලදේශ සිටින කෙනෙක් කියලා. ඉතින් මනස උන්වහන්සසිත් අපට කතා කරනන්නේ උන්වවාහන්සක වශ.